ಹಾಗೆ ಆಗುತ್ತೆ. ලංකාවේ ජනප්‍රියම විනෝදාත්මකම වැඩසටහන් නැරඹීමට සිරස් FM YouTube නාලිකාව subscribe කරන්න. හරි, අයි මේකප් එක කරගන්න යන්නේ ඔයාට මොන වගේ අයි මේකප් එකක්ද ඕනි කියන ඔයාට කොහෙද යන්න තියෙන්නේ? මට කොහෙවත් යන්න නෑ. අයි මේකප් එකක් ඔයාට කොහෙවත් යන්න ඕනි කියලා කිව්වේ. හරි, මම ඔයාට කරනවා මට හිතෙන එකක්. ඕකේයි. ඔය කතා කරන්න ඕනි මං කරන කමකුත් මේ රේඩියෝ කියන්න බෑ අපි කරනද? දැන් අංජනා මගේ අයි මේකප් එක කරන්නයි යන්නේ. ඕකේයි. මම වැඩි ලොකු දෙයක් කරන්න නැහැ. මම හිතනවා ඔයාගේ ඇස් දෙක ඔය තියෙන විදිහ ලස්සනයි කියලා. එන්නම හෙඩ්ෆෝන් එක ගැලවුවට පස්සේ කාටවත් ඇහෙන්නේ නැති වෙනව මොනවත්. ඔයා හෙඩ්ෆෝන් දාගෙන ඉන්නේ. ඔව් මේ පැරෙ. මෙහෙම මට ඕන විදිහට මම මගේ ක්ලයන්ට්ව හදා ගන්නවා. ඕකේ. ඕකේ. ඇයිව බය වෙන්නේ? අපි වැහෙනව නේද? අපි වැහෙන හොඳ. මගේ ළඟට. ගිල්ල වැදුණා. අනේ මේ වගේ ක්ලයන්ට්ස්ලා නම් මට නම් එපා. ඉතින් හරි. කකුලත් වැදුණා. ඇඟිල්ලත් වැදුණා. ඔක්කොම වැදුණා. හරි. දැන් මෙහෙමයි. අපි මුලින්ම සාමාන්‍යයෙන් අයි මේකප් එකක් කරනකොට බේස් එකක් ගා ගන්නවා. දැන් සාමාන්‍යයෙන් ඔය ෆවුන්ඩේෂන් එකක් ගා ගන්නවා නම් ඒකත් හොඳට අයිලිඩ්ස් වල ගා ගන්න. හරිද? කැමරා එක මගේ මොකද්ද මේකද? ඕකේ. අයිලිඩ්ස් වල මුලින්ම ෆවුන්ඩේෂන් එක ගා ගන්න. මොකද ඇහි වටේ අපේ ස්කින් ටෝන් එක පොඩක් අඩු වෙනවා. අයි බෑග්ස් වගේ තියෙනවා නම් ඇස්සට කළු වෙලා තියෙනවා නම් ඇස් වටේ කළු වෙන්න පුළුවන්. ඒතර මේ වගේ ප්‍රශ්න තියෙනවා නම් ඔය ගන්න ෆවුන්ඩේෂන් එක එතනත් හොඳට ගා ගන්න. මං අයි බෑග්ස් වලට තමයි ග්‍රොසරි ගේන්නේ. මගේ අයි බෑග්ස් වල හොඳයි මේ වෙච්චර ලොකු වෙලා තියෙන. රොසටි දාලා ඒව එක්ස්පෑන්ඩ් වෙලා. මේ එතකොට දැන් අපි පූජාගේ මුහුණ බලන කල මගේ ලස්සන මුහුණක් නේ තියෙන්නේ. වටකුරු. මගේ අත ඇදුනම සනීපයි. යස් හරියට අයිස් පැක් එකක් තිබ්බා වගේ. යස් මගේ අත ඇලෝවෙරා වගේ. හීලින්. හීලින් ප්‍රොපර්ටිස් තියෙනවා මගේ අතට. පටු වෙනෙනවා. මොකද නේ ඉන්න විදිය කෙලින් ඉන්නකෝ. මම කෙලින් ඉන්නේ. මම පස්සට යන්න. ළඟට එන්නලු. කොහොමද තේෂන් කෙනෙක්ගේ අනි මොකද ඔය යන්න බෑ මේ පුටු හරිම අමුතුයි. ඔය පුටු ඇයි වැටෙන විදියට දාගෙන තියන්නේ? පැද්දෙනා නේද? ඔව් මම හිතලා නෙමේ මේ පුටුව හැටි. ඒක අර කෑල හදුවගෙන නැද්ද? සිංහල කතා කරා. හරි හරි මේ ඉන්න විදියට ඉන්න. හරි දැන් ඕකේ. මේ විදියට අපි දැන් ෆවුන්ඩේෂන් වුණාත් ගාලා නැහැ. ඒ වුණාට අපි දැන් මෙයාගේ මොනවත් වැඩි දෙයක් කරන්න නැති නිසා අපි try කරනවා කරන්න. මුකුත් කරන්න දෙයක් මේ ටොප් එකට මැච් වෙන්නේ මොකද්ද කියලා බලලා මම ඇත්ත වශයෙන්ම මගේ ඇඟිල්ල තමයි මේ සඳහා පාවිච්චි කරන්න තීරණය කරන්නේ. මොකද මට බ්‍රෂ් එකක් පාවිච්චි කරන්න කම්මැලි. හොඳ වෙලාවට මගේ එක නියපොත්තක් කැඩලා තියෙනවා. මම ඒ නියපොත්ත නියපොත්ත නෙමෙයි ඒ ඇඟිල්ල පාවිච්චි කරා. ඕකේ. මම ඇඳගෙන ඉන්නේ green color top එකක්. ආ නේ ඇත්තද? ඔව්. හොඳ වෙලාවට ඔයා එක කිව්වේ. ආ ඔව්. එතකොට දැන් ඔයාට අයි බෑග්ස් වගේ තියෙනවා නම් ගෙදරදී කරගන්න ඕනේ මොනවද? ඒව පිළිවෙලකට එල්ලලා තියන්න ඕනේ. ඔකෝ නැත්නම් අර අර ත්‍රිකෝණ විදියට නමනවනේ අම්මලා ඉස්සර. ඒ විදියට කොහෙද ඔය බලන්නේ? මගේ දිහා බලන්න. ඒ ත්‍රිකෝණ විදියට නමලා ලාච්චුවකට දාගන්න. අයි බෑග්ස් තියෙනවා නම්. ඕකේ. හරි. ඔයාට මං අද ග්ලැමරස් මේකප් එකක් කරන්න ඕනේ. ඔව් ග්ලැම්. කොහෙවත් යන්න නැහැ කියලා කිව්ව නේද? මොකටද ග්ලෑම්? I feel නටන එක නවත්තන්න. I feel little fancy today. මේ ළමයට මේකප් කරන්න බෑ. මොකද නටනවා. ඇස වහ ගන්නනේ. කවුද ඇවිල්ලා? කවුද මේ? අය අපේ නෑ කැමරා එකට. ඇස වහ ගන්න. ඊට පස්සෙ කන්සීල් එකක් පාවිච්චි කරන්න ඕන ඔයාගේ ඇහි. ඔය තව ටිකක් කලුරයි වගේ පේනවනම් මොකද්ද කලුරයි කියලා මම අදහස් කරේ? ඒ කියන්නේ ඇහි තියෙනවනම් dark circles වට. ඔව්. එතකොට ඔයාට ෆවුන්ඩේෂන් එකේ ඒක වහ ගන්න බැරි නම් මේ කවුද කහින්නේ? අබේ ලයිව් එක මැද්දේ. Sorry Lu. මේ එතකොට ඔයා කන්සීල් එකක් පාවිච්චි කරන්න. ඒ කන්සීල් එක හැම වෙලේම
ඔයාගේ ගන්න ෆවුන්ඩේෂන් එකට වැඩිය එක ටෝන් එකක් හරි දෙකක් හරි වුණත් කමක් නැහැ. එක ටෝන් එකක් අඩු ටෝන් එකක් ගන්න ඕනේ. මොකද එතකොට තමයි ලස්සනට ඇහැ බේක් වෙලා වගේ වෙන්නේ. දැන් අහන්න බේක් වෙලා තියෙනවාද කේක් එකක්ද? මට බය හිතෙනවා. අන්ජනා මගේ ඇහැ බේක් කරන්නද යන්නේ? ඇහැ බේක් කරන්න ඕනේ ලස්සන ඇහැක් ලබා ගන්න නම්. මොනවා වුණත් මගේ ඇහැ නැහැ මොන්නේ. මොකද්ද රහත්? ඊයෝ සීරියල් කිලර් කෙනෙක් වගේ හැසිරෙන්න යන්නේ. බන් හරිම ඕන දැන් රේඩිය කහගෙන ඉන්න එක්කනේලු ගමක. හරි ඕකේ. මොක්කයි හුටේ අර කියන්නේ රේඩියකේ. ආතේ ආතේ අපි ඇහැ ලස්සන කරගන්න ඕනේ. දැන් බලන්න ආතගේ ඇහැ රැලි වැටෙන. මොක්කයි හුටේ තේරෙන්නේ නැ නේ මොළොඩයක් උපෙන්නන්නේ ඕට් නැනේ. ඉතින් ආතේ ඔයාට ඉන්නව නේද මුණුබුරෙක්. ඒ මුණුබුරාට කියලා ටග් ගාලා Facebook එකට හරි YouTube එකට හරි ගිහිල්ලා බලන්න මේ ගෑනු ළමයි නටන නාඩගම් මොනවද කියලා. මේවා තමයි සිදාදියේ සිද්ධ වෙන්නේ. අනේ මලකෝල මේ වැඩ කරන ගමන් ඩවල්ට ඔබ බලන්න පුළුවනේ. රේඩි එකක් ගත්තා රේඩි කාගෙන වැඩ කරන්න කියලා මූම් එකේ මේවා දානවා. ඒ වුණාට ආච්චිට මේ අරන් දෙන්න මේ වගේ ආයි ෂැඩෝ පැලට් එකක්. එතකොට ආච්චිට ලස්සනට ඉන්න පුළුවන්. මේ වටිනා වැඩසටහන හෙටත් යනවා පුතේ. ඔව් ඔව් සීයේ. ඒ දවස් පහේම උදේ 10ට. හොඳයි නේද සී? සීයාගේ ෆේවරිට් නේද? ඔව්. අනේ බලන්න අපේ ෆෑන්ස්ලා ෆෑන්ස් ලතින් කියලා. හරි දැන් මම ඔයගේ මේකප් එක අත්වශ්‍යම කරලා ඉවරයි. ඔය ඉතාමත් ලස්සන කාන්තාවක් බවට පරිවර්තනය වෙලා තියෙන මේ වෙනකොට. තෑන්ක්ස් ආංජනා. ඔයට මොකද්ද මේ ගැන හිතෙන්? මට හිතෙන එක තාම කියන්න බෑ. අය බැරි. මොකද මම තාම දැක්කේ නෑ මගේ අයි මේකප් එක කොහොමද කරලා තියෙන්නේ කියලා. හරි එච්චරයි මම ඔයකට. ඕකේ අපි බලමු මගේ ක්ලෝස් අප් එකක්. ආයිට කලින් මං කන්නාඩියෙන් බලලෙන්න එපා. ඕ මයි ගෝඩ්! මගේ ඇස් දෙක මේ මගේ ඇස් දෙකමද? මං කිව්වා මේක කඩයි කියලා. හරි අපි අයි ලයින් එක ඇඳ ගන්න ඕනේ. අයි ලයින් එක ඇඳ ගන්න ගියාම තමයි දැන් මේ ඇහැ විනාශ වෙන්න පළවෙනි පියවර. අපි ඒ පියවරට නොයයිමු. ආ ඕකේ. ද? ආ ඔයාලා. හැබැයි මට බයයි. අංජනා මගේ අයිලයිනර් එක අඳින්න යන්නේ. සතුම් මාට මොන හරි කතා කරන්න පුළුවන්ද? එතකම මොකද අපි දෙන්නටම කතා කරන්නේ. එකස් පයිරේට් කෙනෙක් වගේ ඉන්න වෙද්දන්නේ මට මේ අයිලයිනර් එක. අයිලයිනර් එක අඳිනකොට අපි දෙන්නටම කතා කරන්නද? මාට මොන හරි තියෙන ප්‍රශ්න අහන්න. අපි කමෙන්ට්ස් ටිකක් බලමුද? කමෙන්ට්ස්. කමෙන්ට්ස් තියෙනවා මේ. ගොඩක් කට්ටිය කැමැත්තෙන් බලාගෙන ඉන්නේ. අහ ඇහ වහගෙන ඉන්න අරින්න එපා. වහන්න. hina anne hina wenama mata hina yanawa hina yana eka manussa gatiyak god atharam me welawaye bala gane inna ayata api wenama salakillak dakkanna ona man hitena tagak wat yawanna ona me dewal me vikar balang innawata me at ekka bæha meka karanne ya natanawa manwa hinassanawa patum dan anith ekka pooja ge ha balan dan ya vayasa nisa tikak yata wrinkles ehema tiyana. එතකොට අයි මේකප් කරගන්න අමාරුයි. අයි මේකප් කරනවා නම් තරුණ කාලේ කරගන්න. ඕකේ. තමන්ගේ මේ බැරිකම කියන්නේ. මජ් කරගන්නවා පූජා කරන්න තියෙන ඔක් තමන්ට අයිලයින් එකක් අඳින්න බැරි නම් මෙවැනි කතා නොකියන්න. ඩෙඩ් ඩෙඩ් ඩෙඩ්. කරන්නක කවුරු හරි. හරි බයි කහයි අඳින්න. ඩෙඩ් යන්නේ බෙඩ් එක තියෙනවා. එක හැක් විතරක් කරන. අතිනේ එක හැක්. ඔයාල කැමරා පැත්ත බලන්න පූජා. අර පැත්තේ. ආ දැන් අපිට පේනවා බලාගෙන ඉන්න අයට. ඉන්න එයාට මස්කාර ටිකකුත් ගම්. මෙහෙන්න. අයියෝ. කෙලි බලගින්. අතරම ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට රේඩියෝ වැඩසටහනකින් මේකප් දාන්න ටියුටෝරියල් එකක් දාන්න එපා. අද දවසේදී පැවැත් වෙනවා. හරි දැන් අපි ඕනම ගමනක් යනකොට ඔයාගේ ලස්සන වැඩි කරගන්න ආයි මේකප් එකක් කරගන්න.